그래서 그만두는 아브라함한테 사모들이니 시도한 돈을 돈을 때 개발하는 나도 받는 가마바 메시도 대비와스타니 시도한 돈을 돈을 게 왕식을 망가로 스웨스는 하 소다나 미미 칼에 아비 아디 아람 마카르마 프레마한테 사모들이니 메왕시 아비 망가로 스웨스 소다나 미미 칼에 사하미 메왕칼에 사마르나바니 ජනතාවගේ සැදැහැව ජනතාවගේ සහභාගිත්වයකින් තොරවයි. නමුත් අද සූදානම් වීමේ ඒ සියලුම දිව්‍ය පූජාවන් සහ මංගල දිව්‍ය පූජාවන් සියල්ලක්ම ඔබට ඇසෙන්නට සහ අපගේ දේවස්ථානයේ Facebook පිටුව ඔස්සේ ඔබට දකින්නට අපි සියලු කටයුතු සංවිධානය කොට තිබෙනවා. ඒ නිසා පළමුවෙන්ම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා දිව්‍ය පූජාව පැවැත්වෙන අවස්ථාවේ දේවස්ථානයට පැමිණීමෙන් වළකින්න පවතින ආරක්ෂක සහ සෞඛ්‍ය නීති රීති අනුව ඒවාට ගරු කරමින් මේ මංගල්‍ය සූදානම් වීමේ මේ වැඩකටයුතු සියල්ලක්ම නිසියාකාරයෙන් සිදු කරගන්නට ඔබ සියලු දෙනාගේ කාරුණික සහයෝගය ලබා දෙන්නයි කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනී නැවතත් මතක් කරනවා මේ වර්ෂයේ ජනතාවගේ සහභාගිත්වයකින් තොරව අපි මේ කටයුතු සියල්ලක්ම සිදු කරනු ලබන්නේ ඒ කටයුතු සාර්ථක කර ගැනීමට ඔබ සියලු දෙනාගේ කාරුණික සහයෝගය ලබා දෙන ලෙස නැවතත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. මේ මංගල්‍ය ඔබ සියලු දෙනාට අප රටට සිදුවන්ත වුණුගේ බලවත් වූ මධ්‍යස්ථකම තුළ දෙවිපියන් වහන්සේගේ බහුල වූ ආශිර්වාදය වරප්‍රසාදය ලැබෙන සුබ මංගල්‍යයක් වේවා යන ප්‍රාර්ථනාව පෙරදැරි කොටගෙන අපි අද මංගල්‍ය සඳහා සූදානම් වීමේ පළමු නුවාන දිව්‍ය පූජා යාගයට මේ ආකාරයෙන් භක්තියෙන් එක්වෙමු. ඔබ සියලු දෙනා ඔබගේ නිවෙස්වල සිටින තැන සිටිමින් භක්තියෙන් මේ සුදු දිව්‍ය පූජා යාගයට එක්වන ලෙස කාරුණිකව ඔබට ආරාධනා කරනවා. අපි දැන් පළමු නුවාන දිව්‍ය පූජා යාගය ආරම්භ කරමින් ඇතුළු වීමේ ගීතිකාවට භක්තියෙන් සහභාගී වෙමු.
දෑමරෙන් දරුවනී සහෝදර සහෝදරියනි, අපගේ සංඝයේ වාර්ෂික ඥාන කාන්ති ආරම්භ කරමින් අද දවසේ අපි මෙම ආත්මික ගමන ආරම්භ කරමු. දිව්‍ය පූජාවේ අනුහස බලය නඟා පවතින්නේ එහෙත සාමාන්‍ය වන ජනතාවගේ ප්‍රමාණය මත නෙවෙයි. ජේසු කල්වාරි තමන් වහන්සේගේ පළවෙනි ජීවිත පූජාව උපකරන්නේ එතන හිටියේ ඉතාමත් සුළු පිරිසක්. නමුත් ඒ ජීවිත පූජාවයි මුළු ලෝකයේම පාපෙන් නිදහස් කළේ. ඒ නිසා දිව්‍ය පූජාවේ ඒ මහානුභාව සම්පන්න බලය අපගේ සිත්වල තබා ගනිමින් අපගේ මේ වී සම්පවලේම පවුලක් වෙන්නේ. ඒ වගේ අපේ මේ දේශීය යාත්මකකාරී පරිසරය තුළ අපි ජීවිතයේ නොයෙක් අභියෝග ඇලැප්පීම් මත ජීවත් වෙනවා. ස්වාමි වහන්සේගේ වචනය උන්වහන්සේගේ ආගය අපට ශක්තිමත් කරනවා. අපගේ මුනිවරයන් සමග මේ ආගය යන වහන්සේට විසදෑවේ පුද කරන්නට අපි සියලු දෙනා සුදුසෑවන පිණිස අපගේ දුබලකම් පිළිගෙන උන්වහන්සේගේ කරුණාව දයාවින්ලා අපි ආඥා කරමු. සියලු බලයන් දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පෞකල බව කියමි. සිතින් වචනේ ක්‍රියාවෙන් සමා අතපස් කිරීමෙන් බොහෝ පෞකලෙහි ඒ මාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එහේ භාග්‍යවන්තිය කන්නිමාරිය තුමියද සියලු සුරදෝකයන් හා සුදවාක්‍යන්ද මාගේ සමෝදන වරණී ඔබද මා උදේසා අපගේ ස්වාමීන් වද දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත විලාසිතෙමි. සියලු බල ඇති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පවකමා කර සදා ජීවනයේ තරාත ගෙනයන සේක්වා. ස්වාමිනී කරුණා කර මැනව ස්වාමිනී කරුණා කර මැනව ක්‍රිස්තුනී කරුණා කර මැනව ක්‍රිස්තුනී කරුණා කර මැනව ස්වාමිනී කරුණා කර මැනව සර්වලදවාවී දෙවි සමිඳුනි ඔබ වහන්සේගේ පීතෘක ප්‍රේමය කිසි විටක නිෂ්ප්‍රභ කළ හැකි බවයි වන්නේද? සීල අනුතුරු සහිත මාර්ගයේ මාර්ගයන් අපගෙන් දුරු කළ අපගේ දෛනික කාර්යයන් ඵලදායී වන්නන සලසන මෙන් අපි ඔබ වහන්සේගේ නාමනතම ආයත සිටිමු. මේකී දේ වහන්සේ හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන් විසදහාක වැඩ සිටින්නාහුද අජිනම් කරන්නාහුද ඔබ වහන්සේගේ ප්‍රයාණන් අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාම අපට ලැබේවා. දෝවිගේ කතාවෙන් උඩා ගන්න කොටසක් අන්නාද වාඩි වී තම පුත්‍රයාට මාර්ගයේ දෙස බලා සිටියා. එන තැනත්තා ඔහුම යන්නේ අයල සහතික වී ඔහුගේ පියාට ගොස් මෙන්න ඔබේ පුත්‍රයා ඔහුගේ මිත්‍රයා සමග එන්නේ යන්නේ කීවාය. පියාට යන්න පෙර රබිය තෝබියස් ඔබේ පියාට ඇස් මිනීම ලැබෙන බව මම සම්මත කරගෙන
මට ඇති දමනු ඇත. එවිට ඔබේ දියාට ඇස් වෙනුම ලැබේ. එළිය දෙස බැලීමට හැකිවනු ඇතැයි කීවේය. මම ඉදිරියට ගොස් සිය පුත්‍රයාගේ කෙළවට ගමන් දැන් මට මියයාට කිය. මම නැවත නුඹ දැක්කමී කියා හඬන්නට උවාය. තෝ මෙතනට මළුවහ දොරමැදි හැපි හැපි ගමන් කළේය. තෝබිය තමාගේ මස්යාගේ පිටරැගෙන ඔහු වෙත ආයේය. ඔහු පියාගේ ඇස්දකට පිබ ඔහු ශක්තිමත් කරමින් පියාගේ දමිනවත්නී සිටින්නයි කියා බෙහෙත කරමේය. ඉන් පසු ඒ මඩවේලාව එහි තිබෙන්නට හැර ඇස්දකේ කොන්වලින් සිහින් සිවියක් දෑතින් ගලවා දැමීය. එවිට ඔහුගේ පියා තම පුත්‍රයාගේ කියල බලාගෙන හඬමින් මාගේ පුත්‍රය මාගේ ඇස්දකේ ආලෝකය වන ඔබ මට පෙනී යයි හඬනදා කීය. පසුව ඔහු තවදුරටත් කතා කොට මෙසේ දෙවිතුමාට පැසසුම් වේවා. එතුමාගේ උදාර නාමයට පැසසුම් වේවා. එතුමාගේ ශීරුදය ප්‍රයාණයට පැසසුම් වේවා. සදහටම එතුමාගේ උදාර නාමයට පැසසුම් වේවා. මන්ද එතුමාන් මට කශ්‍යප හර දී තිබිණි. නම දැන් මට දයානුකම් පාවායි. මාගේ පුත්‍රවන තෝබියස් මම දේව වචනයෙන් මෙසේය. ඉතින් මාසික ස්තෝත්‍රයයි
තෝබින් ගැහැණි කෙනෙක්
මේ වචනය දෙවියන් වහන්සේගේ වචනය අදාළවගෙන නමුත් තෝබි අන්දේ පාත් වේදකෙනෙක් අන්ද වුණා ඒ වේදනාව වුණා දුෂ්කර ප්‍රති අන්ද වෙනවට වඩා වේදකෙනෙක් අන්ද වුණා ඒ අන්දකී වා වේදනාව මේ වේදනාපානී අන්දේ කිරීම තුළයි තෝබි දෙවියන් වහන්සේගේ වචනය තුළ ශක්ති තෝබින්ගේ අවුලෑම තෝබින්ට අපහාසයේ උපහාසය ලබන මහලුකු කෙනා දෙවියන් වහන්සේ අදහකට කෙනා ඒ වචනය මහලුකුට විශ්වාස කරපු කෙනා දැන් පිළිච්ච වැඩි නමුත් තෝබින් මේ සියල්ලේදී ස්වාමීන් වහන්සේට ස්තුති කරන ස්වාමීන් වහන්සේගේ වචනය මත යැපෙන මිනිසෙක් බවට අද අපි දකිනවා තෝබින් මේ අන්ධ භාවයේ තුල කාලයක් ගත කරුවට පස්සේ තෝබින්ට සුවය ලැබුණා. තෝබින් දෙවියන් වහන්සේට ස්තුති කියලා කරන විදි ලස්සන යාඥාවක් තමයි අද පළවෙනි කී මාසෙ. තෝබින් කියන මන්ද පිටුමන් මට රස පහර දී තිබිනි. නමුත් දැන් මට දැන් කම්පා විවහන්සේගේ වචනේ විශ්වාස කරපු කෙනෙක් ඉස්සා. ඉනිසා දැන් මට දරුවනේ සහෝදර සහෝදරීනි අපගේ මේ අනුබදකාරී වේදනාත්මක ජීවිත අත්දැකීම ධෛර්යමත් අපගේ ජීවිත ඉදිරියට මෙහෙවන ස්වාමීන් වහන්සේගේ වචන. දේ වචනය පිළිබඳ අද ජේසු දේ වචනය සුද්ධ සුද්ධ ලීවිල්ල දේවාත්මා මහවේ නිල්ලද වහන්සේගේ වචනය බව තහවුරු. එවගේම සුදුපාමුතුමා තිමෝතියස් ලියලා දෙවන ලිපියේ තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය සුද්ධ ලිපිය පිළිබඳව අපට ලස්සන උපදේශයක්. පාවුලතුමාගේ දේවානුභවයේ මුළු සුද්ධ ලිපිය ඉගැන්වීමටද ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමටද උපදේශ දීමටද ප්‍රයෝජනවත්. උන්වහන්සේගේ වචනේ තමයි අපට උගන්වන්නේ. උන්වහන්සේගේ වචනේ අපගේ ජීවිත ධර්මිෂ්ඨ කරන්නේ. උන්වහන්සේගේ වචනේ අපේ ජීවිතයට උපදෙසක් දෙනවා. අද අපි දකිනවා අද ලෝකයේ අවුලලා තියෙන ලෝකය තම තමන්ගේ දර්ශනයක් මත පිහිටයි ජීවිතයේ අභියෝග දැරීම සමග තමන්ගේ දර්ශනය තමන් හිතන විදිහ තමන්ට ඕන විදිහ. ඒ නිසා දැනගල දරුවනේ සහෝදර සහෝදරීනි කිතුණු අපට ජීවිතයේ සැබෑ සත්‍ය අපට අවබෝධ වන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ආලෝකයේ මේ දෙස බැලුවොත් විතරයි. අපේ වේදනාව පිළිබඳ සත්‍ය, අපේ පරාජය පිළිබඳ සත්‍ය, අපේ සතුට පිළිබඳ සත්‍ය, අපේ ලෙඩදුම් පිළිබඳ සත්‍ය, කොරෝනා දහනේ බාධා අසංගතේ නිසා අපේ රටක් අනිකුත් සසු ලෝකයේ අනිකුත් රටවල් වේදනාව වෙන අභියෝගාත්මක දෙකින් දෙකින් ගමන් කරන මේ කාලේ සත්‍යතාවය අපට අත්දකින්න පුළුවන් වන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ආලෝකයේ අපේ දෙස බැලුවද. ඉංගයි ජේසු අපට ගන්න සත්‍ය දුරු නිදහස් කරන ජේසු අපට මතක් කරන මේ මහා බලව මහවගය උන්වහන්සේගේ වචනේ ඉස්පිල්ලක් පාපිලක් වුණා පාවන වෙන බව. උන්වහන්සේ ශුද්ධ ලීතු ගන්න උන්වහන්සේගේ වචනේ අසා ඒ පිළිපදිනේ පර්වතේ තමන්ගේ ජීවිතේ රඳා ගන්න කෙනෙක් මවක් පත්. ඒ නිසා ශුද්ධවන්ත ජීවිතයක් කියන්නේ අපිට අපගේ මුනිවරයා දෙස බැලුවොත් අද අපි මේ මෙනෙහි කරන තේමා ඔස්සේ අන්තෝනි පාත්මාවේ අන්තෝනි ශුද්ධවන්තුනි බවට පත්ුනේ හුදෙක් අන්තෝනි ශුද්ධ ලිවිල්ල පිළිබඳ තිබුණු අසල දැනුම හා චතුර දේශකක් මත නෙවෙයි. පාත්මාවේ අන්තෝනි උත්සාහක දෙවියන් වහන්සේගේ වචනය තමන්ගේ ජීවිතයේ ආපසු කරගන්න. ඒ නිසා ශුද්ධවන්ත ජීවිතයක් කියන්නේ ශුද්ධව චරිතයක් කියන්නේ දේව වචනය තමයි
තමන්ගේ ජීවිතයට පුළුවන් තරම් සමීප කරගෙන ඒ සමීප කරගන්න ප්‍රමාණයකට ඒ කෙනා දෙවියන් වහන්සේ තුළ ජීවත් කරගෙන පාවා. එනිසා දැන් දරුවනේ සහෝදර සහෝදරයනි, දේ වචනය අපට ජීවත් කරන්න පුළුවන්. දේ වචනය කුලගේ පාවෙන ගොළඳ දෙයක් නොවන බව කවුවත් සුද්ධවරයන්ගේ ජීවිත කතාවගේ ජීවිත පිළිබඳව මෙනෙහි කරුවොත් විතරයි. ඕන කෙනෙකුට කියන්න පුළුවන් ජේසු දෙවියන් වහන්සේ ඒ නිසා ජේසුගේ කරන්න පුළුවන් අපි දෙවියන් වහන්සේ යමෙන. ඒ නිසා සමහරවිට සුද්ධ දෙවියන්ගේ අභියෝග පැහැර හරින්න අපට හේතුවක් කරගන්න පුළුවන් ශුද්ධවන්ත වෙන. ශුද්ධවන්තයෙන් අපි වගේ සාමාන්‍ය දෛනික ජීවිත ගත කරපුවාය. ඒ අයගේ ජීවිත අස්වාභාවික ජීවිත නෙවෙයි. ඒ අය මේ ලෝකයෙන් දැන් අහස බලාගෙන ගමන් කියන්නේ අය නෙවෙයි. ඒ අය සාමාන්‍ය දෛනික ජීවිත ගත කරපුවාය. අපි දන්නවා ඔබගේ නාම සාන්තරයගේ ජීවිතය පාදුවාවේ සිටු අන්තෝනි ප්‍රිදුන් ෆ්‍රැන්සිස්කා නිකායට කරුණා ෆ්‍රැන්සිස් ඔහුගේ ශ්‍රේෂ්ඨ එම තාපසාරාමේ මේ අපගේ මෙහම සාන්තුරයාට දුන්නු වැඩමුණා බේකරී පාමුච මේ විද්වත් උගත් අන්තෝනිට සිද්ධ වුණේ බේකරී පාමුච. නමුත් අපගේ ශුද්ධවරයාණන් මේ දෛනික ජීවිතයේ ගතගෙන දිනයන් නවසේ වෙනුවෙන් පාමුච තමන්ගේ ඒ තාපසාරාමේ අතුපතු ගැහැව. ඒ නිසා දැනගෙන දරුවනේ සම්බුදුර සම්බදරේ ශුද්ධවන්ත ජීවිතයකට මේ වචනය අපට ආරාධනා කරන්නේ සාමාන්‍ය දෛනික ජීවිතයේ අරුත් පරිව ගත කිරීම. ඒ නිසා අපි මහලොකු දේවල් කරන්න අවශ්‍ය නැහැ. දිනයන් වහන්සේගේ වචනේ ජීවත් කරවන්න උන්වහන්සේ අපට පරිසරයක් දෙනවා. අපේ වගකීම් දීලා තිබෙනවා උන්වහන්සේගේ වචනේ ජීවත් වෙන නිසා ශුද්ධවන්තයෝ අපට උදව් වෙනවා. ශුද්ධවන්තයෝ අපව ධෛර්යමත් කරනවා. ශුද්ධවන්තයෝ අපට ප්‍රායෝගික අත්දැකීමක් දෙනවා. ජේසුගේ දහම උන්වහන්සේගේ ස්වරාජ්‍ය ජීවත් කරන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මේ කාලයේදී ස්වාමීන් වහන්සේට අපි ගාථා අද ස්වාරජ්‍ය තුළ ජේසු තමන් වහන්සේ දේව පුත්‍රයාණන් බව තහවුරු කරගෙන වහන්සේ උත්සාහ කරන වහන්සේ දේ වචනය පුදාගත් කරනවා. එවගේ වහන්සේ ඒ යැපීම් වල මිනිසු සතුටින් සමන් වන්න බව අද ස්වාරජ්‍ය මාක්ම අපට සදහන් කරනවා. මාක්මගේ ස්වාරජ්‍ය දුරස්ති පරිච්ච සමහර අය විශේෂයෙන්ම පරිසුදු විදියට ජේසු දේව පුත්‍රයාණන් හැටියට පිළිගැනීමට අකමැති උචාය. ජේසු තමන් වහන්සේ දේව පුත්‍රයාණන් බව පැහැදිලි උගන්වන බොහෝ අය වහන්සේට සතුටින් සවන් දුන්න බව සුද්ධ ලිපි සඳහන්. අද සුභාරජ්‍ය අවසන් වන්නේ මහා ජනකාය වහන්සේට සතුටින් සවන් දුන්නු. ඒ නිසා දයාකර ගරුණී සහෝදර සහෝදරී අපි ස්වාමීන් වහන්සේගේ වචනයේ ආදරේ යෝගී සතුටින් සමන් දුන්නු විතරයි. සවන් දීන එක මෙනෙහි කළොත් විතරයි දේ වචනය අප තුළ මාංශක වෙන්නේ. දේ වචනය අපේ ජීවිතවල ඉතාමස්. එසේ වුණොත් විතරයි අපට ස්වාමීන් වහන්සේගේ ශක්තිය වහන්සේගේ වචනයේ ශක්තිය විතර ජීවිත අභියෝගවලට මුහුණ දෙන්න හැකි බව. පාදුවාගේ ශුද්ධවන්තුනි මෘදුන් ඒ ශක්තිය තුළයි උන්වහන්සේ දෙවියන් වහන්සේ මහිමයට පත් කරේ. ඉතාමත් සරල බැහැමත් ජීවිතයක් ගත කරා. ඒ නිසා මතකයි ශාන්ත ස්වභාව ඇගේ සෑම ගැන්වීමකටම පාදක කරගෙන තිබෙන්නේ ශුද්ධ දේවය. අපි මංගල්‍ය සේවකයන් අපි මොනියම් දෙයක් කරන ස්වභාව ඇගේ ගැන්වීම ඇගේ සේවාව දේ වචනය මුල් කරගෙන හැම දෙයක් කරනවා. ඇයි අපි දකිනවා සමස්ත සුද්ධ දෙවිල්ලද මුළු සුදෝ බයිබලයේ ක්‍රිස්තුස් වහන්සේ
එනිසායි අපට ජේසු වචනයා මාසකතුල ස්වාමීන් වහන්සේ හැටියට දිවී සත්‍ය සාධනය අපට මුණ ගැසෙන්නේ. සාන්ත වික්‍රමණිතු මේ පිළිබඳව අපට මෙසේ වන ශුද්ධ ලියවිල්ල සියල්ලම එක පොතක මේ බයිබලයේ එකට එක සම්බන්ධ එක පොතක්. එම පොත වනුයේ ක්‍රිස්තුස් වහන්සේගේ මුළු ශුද්ධ ලියවිල්ලම කතා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ. එසේම සමස්ත දේවනාමරණය ක්‍රිස්තුස් වහන්සේ තුළ පූර්ණත්වයට පත් වන්නේ. ඒ නිසා දයාවන්ත දරුවනේ සහෝදර සහෝදරියනි, අපි සමහර වෙලාවට ස්වාමීන් වහන්සේගේ වචනය ඉතාමත් පැහැදිලිවද ඉතාමත් සරලව දන් සමත් අපි කියදෙන්නේ අපේ දවස ආරම්භ කරනවාද දේවචනය. සමහර අය දවස පටන් ගන්න මේ වට්ස්ඇප් මැසේජ් වල ඒකෙන් තමයි පටන් ගන්න. ඒ නිසා අපිට සමාන ශක්තිය නැත්නම් අපි නැගිට ගමන් කාලය සමත් අපේ ජීවිතයේ දවස පටන් ගන්නදී මේ අභියෝගවල ජීවිතයේ විවිධ වගකීම් වලට ඒවා බාර ගන්න ඒවට මුහුණ දෙන්න අපි කොහෙන්ද ශක්තිය. නිසා ස්වාමීන් වහන්සේගේ වචනය පුස් විස්ප්‍රභාවයක් නෙමෙයි. අපි මේ ආදරයෙන් ආශාවෙන් සතුටින් සවන් දෙන්නට උත්සාහ කරනවා. නිසා ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන දවසේදී අපගේ සියලුම සාන්තුන් විශේෂයෙන් මාධ්‍යාවේ සුදු අද්දෝරි බඳු ගැත සියලුම ශුද්ධවන්ති දෙවියන් වහන්සේගේ වචනයට ආදරේ සහ ආමත යෝගී සමන්තී වාය ඒ වගේ මේ වචනේ මෙදී කරවයි. ඒ වචනේ තුලයි අපිට බලාපොරොත්තු වෙන මේ වචනේ තුලයි අපිට ශක්තිය. ඒ නිසා මේ වචනේ අනුහස මේ වචනේ තියෙන සුන්දරත්වය මේ වචනේ තියෙන මහිමය අපිට උත්පත්ති කතාවත කියන්නේ ඉතාමත්ම පැහැදිලි. දෙවියන් වහන්සේ කියන ආලෝකයේ වේවා. මාසි වචනේ සුදලී වෙලෙකේ කරන්නේ ඊසම් වහන්සේගේ වචනයට පුළුවන් අපේ මේ මනුස්ස වචන මිනිස්සුන්ට විදවන්න පුළුවන් මිනිස්සුන්ගේ ජීවිත කවුල් කරන්න පුළුවන් මේ බොළු බොරු කේලම් කියලා මිනිස්සුන්ගේ චරිත ගහන මිනිස්සුන්ව නැති මංගස්ථාන කරන්න පුළුවන් නම් මනුස්ස වචනය ඒවත් අපට විදේවක් විශ්වාස කරනවා. කාගේ හරි කේලමක් විසඳ මොකද එන්නේ දීපල් දෙකට මේ කේලම තමයි මොකද දවස පෙර. ඒ නිසා මනුස්ස වචන නිසා අපි අවුල් වෙනවා. අය අපිව මාරන අපි බොහෝ වෙලාවට හදවතින් පිළිගන්නේ දෙවියන් වහන්සේගේ වචනය නෙමෙයි. අපි හරි ගැඹුරින් පිළිගන්න ඇත්තටම පිළිගන්නේ මිනිස්සු කියන එක. මිනිස්සු කියන දේවා ඔස්සේ අපි ජීවිතයක් කරනවා. අපි නන්නත් අපේ තියෙන බලාපොරොත්තු නැති කරන නිසා දැනට දරුවනි ස්වාමින් වහන්සේගේ වචනය අපව රවටවනවා. උන්වහන්සේගේ වචනය අපිට බොරු කරන්නේ නැහැ. ජේසු අපට උන්වහන්සේගේ ශ්‍රාවකත්වයේ සඳහා කැදෙන්නේ ඇත්ත කියලා. ජේසු මොකද අපිට කියන්නේ? ජේසු අපිට කියන්නේ මාව අනුගමනය කිරීමෙන් බලන්න නේද? හැමදේම ලැබෙනවා, අරම ලැබෙනවා, මේක ලැබෙනවා, සුවය ලැබෙනවා. අපි කියන්නේ ජේසු. ජේසු මොනවා? ජේසු කියන්නේ මාව අනුගමනය කරන කෙනා. ජේසු බොරු කියන්නේ නැහැ. තම තම නැස. දිනපතා තම තම නැස. කුරුසිය අරගෙන මාව අනුගමනය. ඒකයි ක්‍රිස්තියානි ශ්‍රාවක. ස්වාමීන් වහන්සේ අපට බොරු කිව්වා. උන්වහන්සේ අපට කිව්වා මම මගේ ශරීරය ඔබට දෙනවා. උන්වහන්සේ ඒක කරලා සෑම දෙයක් දායාද සමහර ආනන්ද ප්‍රසාදිදාන ආහාරයේ වහන්සේම මේ කාලේ තුල බලන්න හැකි උනා. ලෝකේ දිව්‍ය පූජාවල කරන්නේ මම ආයතනයේ ඉන්නේ. මම පෞද්ගලික දිව්‍ය පූජාවත් නැහැ නේද? මොකද අපි ක්‍රිස්තු ශරීරය. එතකොට ක්‍රිස්තු ශරීරය අපි හැමෝම මැදලා තියෙන බෞද්ධ ස්පීඩ්. එතකොට සභාව සභාවේ
Thank you.
Thank you.
පරිශුද්ධ පියාණනී සියලු බලයන් විසඳවාගෙන දෙවි ස්වාමිනී අපේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ සෑම කල්හිද සෑම තැන්හිද අපේම වහන්සේ දුක පිළීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දාහිතය මිනිසාකල වරදගලන කම්පාකල උන්වහන්සේ කන්‍යාවක ඉපදීමට කරුණාකල සේක ඔවුන්වහන්සේ කුරුසේ මත දුක් විඳ නැසී නිත්‍ය මරණයෙන් නම් ගලපාගත් සේක තවද උන්වහන්සේ මරණින් උත්ථානි වී සදා ජීවිතය අපට දානය කළ සේක එහි සුරදූත අග්‍රදූතාදී සුර සේනා සමූහේ නිරන්තර සාධුනාදී දබගේ ගීත රාගණය කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ ගායනා කරමු. ශ්‍රීසුද්ධය ශ්‍රීසුද්ධය ලෝකාදී ස්වාමීන් වහන්සේ ශ්‍රීසුද්ධය අපි විශ්වාස කරන විනාස ප්‍රකාශ කරමු. විසුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට සිදු දීරයට සහභාගි වන්නාවක සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලැබ ලෙස
අවනතව ආයත සිටිමු. ස්වාමිනී මුල්ලවිහි පැතිර පවත්නා වහන්සේගේ ශුද්ධ ස්වභාව සිහි කළ බැන ෆ්‍රැන්සිස් නමැති අපසද තුම්පියාණන් මල්කම් රංජිත් නමැති අපාගරද ගුරු විමානන්ද එතුමන්ගේ සහායක රදගුරු විවරුන්ද සකල පූජක පැවිදි පිරිසද ඔබ වහන්සේ දිනාග දේව ජනතාව සමග එම සභාව දයාවනේ පිරිපුන්වන්නට සලසුන් බැන්ද පුත්තානී වරාමුල තෙතුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දෑම් කම්පාව කිරේ විශ්වාසය තුනසු අනිකු සියල්ලන්ට සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඬලේ ආලෝකී විදිත පිළිගත මැන අප සියල්ලන්ට දෑම් කම්පා කළ මැන භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාම භාග්‍යවත් යුසේ මුනිඳුන්ද භාග්‍යවත් අපෝස්තුල වරුන්ද පාදුවාවේෂද වන්තුනි මුනිඳුන්ද සෑම කල්ලිය ඔබ වහන්සේගේ කැමැත්තට කරමින් දිවිගෙ වූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුස්සන් කළ මැන අවදෝන්හාසවක ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරා දුන්න බැනමැන.
ජේසු ක්‍රිස්තු ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරය ස්වයං වෙනවාගෙනී මාපිෂක ලැබීමටත් වර්ධකව ලැබීමටත් හේතුවක් වේවා. වහන්සේ යහපත් කර මාගේ ශරීරය ආත්මයේ ආරක්ෂාව දවශය මෙන්න දීවාච පාලකයාන මෙන ලොවේ පවහන්නතැනැන් වහන්සේ මෙන්න උන්වහන්සේගේ වශිනය තුළ විශ්වාසය තමන්මට අප කැඳවන්නාම මාංසකතු වචනයාව අජ බාලකයන්න්ගේ භෝජනය කැඳරීමල දුබලාමී සීල දෙනාම භාගවාන්තය ස්වාමිනී වහන්සේ මාගේ විසට වලින්නට සම්ප්‍රසාද වහන්සේව ප්‍රසාද විධාන ආකාරයේ දිවි පූජාට සහභාගී වෙන අය දැනුවත් සභා මාතාවට ගන්නව ශාරීරිකව දිවි පූජාවට සහභාගී වූ හැකි අයට ආත්මික ආකාරයේ දිවි සම්ප්‍රසාද වහන්සේව ලබා දෙන හැකි බව. එනම් සාන්ත අල්ෆොන්ස දෙගෝරි මුනිතුන්ගේ ලස්සන ආඥාවක් තිබෙනවා ආත්මික ආකාරයෙන් දිවස ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේදී වහන්සේ ආරාධනා කරනවා සීලම කතෝලික සදහවන් ජනතාවට දිවස ප්‍රසාද වහන්සේව ලබා ගැනීමේ ආශාවෙන් දැඩි ආශාවෙන් ලෝකයේ පුරා තිබෙන කතෝලික දෙව්මැදුර තිබෙන දිවස ප්‍රසාද වහන්සේගේ නිවහනය සිහිපත් කරගන්න. එසේ සිහිපත් කරගෙන දිවස ප්‍රසාද වහන්සේ දැඩි ආශාවෙන් ආදරේ තමන්ගේ හදවතින්ම ආඥාවක් යන ආදී ජේසුනි ඔබ වහන්සේ දිව්‍ය සම්ප්‍රසාද නිවහනේ තුල වැඩවසන බව මම තනි විශ්වාස කරමි. මේ මොහොතේදී ඔබ වහන්සේ ආත්මික ආකාරයෙන් මගේ හදවතට මගේ ජීවිතය ඇතුළු වෙනවා. මෙසේ කියන ඔබ හැම කෙනෙකුටම ජේසු ආත්මික ආකාරයෙන් මේ දිව්‍ය සම්ප්‍රසාද වහන්සේගේ වැඩ සිටීමේ සුවය සනසුමත්ව සලස්වන ප්‍රසාදින පූජාවට ශාරීරිකව සහභාගී වන අයට ආත්මික ආකාරයෙන් ජේසුව මේ මොහොතේ ඔබට ලබා ගන්නට පුළුවන්. ක්‍රිස්තුමන්තර මාත්‍රීමන්ත සහෝදර සහෝදරිනී අපගේ වාර්ෂික මංගල්‍යයේ සූදානම් වීමේ පළමු දින නුවන් දිව්‍ය පූජායාගේ අවසානයේදී අපි පැමිණ සිටිනවා. මේ මොහොතේ මා විශේෂ ආකාරයෙන් ස්තුතිවන්ත වෙනවා අපගේ මේ සම්මුඛයේ මේ වාර්ෂික ඥානකාන්තිය මේ නුවන් සමය තුළ අප මාධ්‍යාත්මිකව සූදානම් කරන්නට අවහස සමගින් වූ ගරු ශිල්ටන් ඩයස්මිතුමාට මාගේ හදවතින් ස්තුතිය මේ මොහොතේ පුද කරනු ලබනවා. පියතුමා ඉදිරි දිනවලත් අපහාසවකින් වෙනවා. ගරු ශිල්ටන් ඩයස්මිතුමනි විශේෂ ආකාරයෙන් මේ කාලය තුළ මේ ආධ්‍යාත්මික පෝෂණය අපට ලබා දෙන්නට අපහාසවකින් වීම ගැන ඔබතුමාට බඩගම සාන්තන්තුනි මේ සම්මුඛයේ ස්තුතිය මා මේ මොහොතේ පුද කරනු ලබනවා. ඒ වගේම අද පළමු දින නුවන් දිව්‍ය පූජා යාගය සංවිධානය කළ පළමු වාරයේ නුවන් නායක
ඒකනායක නායිකාව නැතුළු සිරුම සදැවතුන්ට වගේ ස්තුතිය පුද කරනු ලබනවා. ප්‍රමාන්තේනි අපි විශේෂයෙන්ම ලොකු අභියෝගාත්මක කාලයක මේ කටයුත්ත සිදු කරනු ලබන්නේ. මේ කටයුත්ත සංධානය කිරීමේදී විශේෂ ආකාරයෙන් කඳාන පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමන්, එවාගේම මේ ප්‍රදේශයේ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක පවන් මහත්මා, මලින් මහත්මා, මලින් මහත්මා අපට ලබා දුන්නා වූ අවසරය, ඒ උපදේශ, ඒ සියල්ලක්ම වෙනුවෙන්ම ඔවුන්ට වාගේ ස්තුතිය මේ මොහොතේ පුද කරනු ලබනවා. ආදර සහෝදර සහෝදරීනි, නැවතත් මතක් කරනවා අපි දිනපතාම මංගල්‍ය සදා සූදානම් වීමේ නුවර දිව්‍ය පූජා යාගයන් පවත්වනවා. නමුත් ඒ සියල්ලක්ම සිදු කරන්නේ ජනතාවගේ සහභාගිත්වයෙන් තොරව. ඒ නිසා ආදරෙන් ඉල්ලා සිටිනවා දේවස්ථානයට පැමිණෙන්නට එපා. ඔබගේ නිවසේ සිට අපි ඔබට පහසුකම් සලසලා දෙනවා ශබ්ද විකාශන යන්ත්‍ර මගින්, සහ අපගේ දේවස්ථානයේ Facebook පිටුව ඔස්සේ සහ YouTube නාලිකාව ඔස්සේ ඔබට දිව්‍ය පූජාව අසන්නට බලන්නට ඒ අවස්ථාව සලසාදී තිබෙනවා. නිවසේ සිට මේ කටයුත්තට දැහැමිව සහභාගි වන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා. මේ කටයුත්ත සාර්ථක කරගන්න ඔබේ කාර්මික සහයෝගය අපට ලබා දෙන ලෙස ඔබේ ආදරයෙන් අයද සිටිනවා. එවගේම ශබ්ද විකාශන යන්ත්‍ර පහසුකම් සම්බන්ධයෙන් හෝ ඒ ශබ්ද විකාශන යන්ත්‍ර පහසුකම් තවත් ඔබේ ප්‍රදේශයට අවශ්‍යයි කියලා ඔබට හැඟෙනවා නම් කරුණාකර හැකියමනින් ඔබේ ඒකකයේ වහර ඒකක නායක නායිකාවන් හෝ නුවන් නායක නායිකාවන්ව හැකියමනින් සම්බන්ධ කරගෙන ඔබ දැනුවත් කරන්න අප ඔබට ඒ ශබ්ද විකාශන යන්ත්‍ර පහසුකම් අවශ්‍ය කරන ආකාරයේ ක්‍රියේදී ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. දෙනි අපි දිනපතාම සවස 6:30ට චිදෝරු ජපමාලය සහ ප්‍රාර්ථනය උච්චාරණය කරනවා. රාත්‍රී 7:00ට අපි දිනපතාම නුවාන දිව්‍ය පූජා යාගය ආරම්භ කරනවා. ආරාධනා කරනවා දැහැමිව භක්තියෙන් පැතිසිතින් එක්වන්න මේ කාලය තුළ චිදෝරු දිව්‍ය පූජා යාගයට සහභාගි වෙමින් සැබෑ ආධ්‍යාත්මික සූදානමක් ඇති කරගන්න අපගේ වාර්ෂික මංගල්‍ය සමරීම සඳහා ස්තුති ජෙසුකිදායි අපි අවසන් යදුමට සූදානම් වෙමු. අපි ආඥා කරමු. බලාපොරොත්තු වේ සහ ගැළවීමේ සංකල්පය
ජීවිත ගමිනේ නිරන්තරේ පමණන්නා වූ අහෝ කුමරී මරියාමිනි රෝගීන්ගේ ආරෝග්‍යයෙනි අපගේ ජීවිත ඔබට බාර කරමු. නොසැලෙන විශ්වාසයකින් ඔබගේ පුතුණුවන්ගේ දුක් වේදනාවට පංගුකාර වෙමින් කුරුසේ භාම සිටියා වූ මරියාමිනි ඔබ රෝමිනී ස්වර්ගයාගේ ගැලවීමේ බලාපොරොත්තුව බැවින් ඔබගේ දරුවන්ගේ අවශ්‍යතාවයන් දන්නීය. එදා ගලීලේ කානානුවර අවබෝධේසා මැදිහත් වූ මවුනි, මේ වසංගත පීඩා සමය ඉක්මනින් අවසන් වී ප්‍රීතිය සහ සැනසම ස්ථීර වශයෙන් ඔබ තුළින් අපට නැවත ලැබෙන බව අපි තරයේ විශ්වාස කරමු. කිත සම්විධාන අපේ නිල දේ කරනු වස් පියාණන් වහන්සේගේ කැමැත්තට අපගේ ජීවිත අනුගත කරනු පිණිස දිවියමය දේවී මාතාවනි සුදත් බලය පිරිදි සඳහා අපට සහය වැළව සිරිගුරු සේස්වරි අපට ගැලවීමේ ප්‍රීතිය ලබාදන සඳහා අපගේ වේදනාමන් තමන් වහන්සේ වෙත පවරාගන් අපගේ දුක කඳුළු ඉසුරුවා වූ කිතු සම්විධානන්ගේ ශ්‍රීලියන් වසින් ඒ වසංගත තත්වයේ ලෝකයක් අප දේශයක් ප්‍රදේශයක් දැකදෙන පිණිස අප නිසා ආඥා මැනව ආමෙන්. නමෝ මරියදී ප්‍රේමසාද පූර්ණවන්තේදී ස්වාමින් වහන්සේ කෙරෙහිය ශ්‍රීනතරේන ආශිර්වාද ලදී වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි මලේමන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. සාන්ත මරියදී දේවමේනිනී පාපිය පෝදේසා දනුත් අපේ මගමලේ නිත්‍යාඥා මැදවාමෙන්. නමෝ මරියදී ප්‍රේමසාද පූර්ණවන්තේදී ස්වාමින් වහන්සේ කෙරෙහිය ශ්‍රී ආශිර්වාද ලදී වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි මලේමන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. සාන්ත මරියදී දේවමෑණියනී පාපිය පෝදේසා දනුත් අපේ මගමලේ නිත්‍යාඥා මැදවාමෙන්. නමෝ මරියදී ප්‍රේමසාද පූර්ණවන්තේදී ස්වාමින් වහන්සේ කෙරෙහිය ශ්‍රී නතරේන